අයිබුවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් ප්‍රකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත අනුරාධපුර රෝහලේදී දරු ප්‍රසූතියකදී බිලින්දෙකු බිමට වැටි මිය යාම නොසැලකිල්ලෙන් උණු දෙයක් නෙවෙයි රෝහල් අධ්‍යක්ෂ කියයි ලක්ෂ 39ක් කන්නේ තවමත් බාගෙට දරුවන් ලක්ෂ 11කට අධ්‍යාපනය සඳහා මානුෂීය සහාය අවශ්‍යයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියකදී බිලින්දෙකු බිම වැටි මිය ගිය අවාසනාවන්ත පුවතක් පසුගියදා වාර්තා වුණා බිලිඳගේ දෙමාපියන් චෝදනා කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නොසලකීල නිසා මෙය සිදු වූ බවටයි කෙසේ වෙතත් නොසලකීල නිසා මෙම අවාසනාවන්ත සිද්ධිය වූ බවට එල්ලෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියක් අතරතුරදී දරුවා බිමට වැටි මිය ගිය සිදුවීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කළා. මව ප්‍රසූතිය සඳහා ගිහින් තියෙන වෙනත් රෝහලකට ගිහිල්ලා එතනදී මාරු කළා තමයි වෙලා තියෙන්නේ. එතකොට අදාළ දිනේදී ඇතුල් කරන්න තිබුණු මහාචාර්ය ඒකකේ සූතිකාගාරයට ගෙනියන්න බැරි නිසා ළඟම තියෙන සූතිකාගාරයට හරවලා යවලා තිනවා. ඒත් හරවලා යනකොට මේ දරුවා ප්‍රසූත වෙන්න තිබුණු කාලයට වඩා අඩු කාලයකින් තමයි මේ ප්‍රසූතිය ආරම්භ වෙලා තියෙන්නේ සති 31ක් වගේ කාලයකදී ඒ වගේම දරුවා හරියට වර්ධනය වෙලා තිබිලක් නැහැ අඩු බර දරුවෙක් හැටියට තමයි මේ ප්‍රසූතියක් හැටියට තමයි මේක සටහන් වෙන්නේ එතකොට හදිසියෙම මේ දරුවාව ප්‍රසූත කරන්න අනිත් සූතිකාගාරයට රැගෙන ඇවිල්ලා ට්‍රොලියෙන් ප්‍රසූතිය සිදු කරන ඇඳට දාන අවස්ථාවේදීම තමයි ප්‍රසූතිය එකවර සිදු වෙලා තියෙන්නේ එතකොට එම අවස්ථාවේ එතන හිටපු මිඩ්වයිෆ් සහ හෙඳ කාර්ය මණ්ඩලය පවුල් සෞඛ්‍ය සේවක නිලධාරීන් මේක ප්‍රසූතිය සිදු කරන්න යනකොටම එකවර අර ඔළුව හිර වෙලා තිබිලා ගර්භාෂයේ තිබුණු තෙරපීමට එකවර ඔළුව නිදහස් වෙලා විසි වෙලා ඇවිල්ලා තියෙන්නේ අධික තෙරපුමු නිසා අධි බලයකින් ඒක ඇවිල්ලා තිනවා මොකද කිව්වොත් පෙකණිවැල දරුවාගේ සිට අඩියකින් පමණ කැඩිලා තිනවා කැඩිලා තමයි වෙන් වෙලා ඇඳ දිගේ රූටලා ගිහින් තියෙන ඉතින් ඒ අවස්ථාවේදී දරුවාව අල්ලගන්න පරිශ්‍රමයක් දරලා තිනවා නමුත් හරියටම කියන්න බෑ මේ සිදුවීම කුමක්ද කියලා මේ වැටෙන්න යනකොට අල්ලගත්ත වැටුණාද කියන එක ඒක පශ්චාත් මරණ පරීක්ෂණේ තමයි අපිට දැනගන්න හම්බු වෙන්නේ බලාපොරොත්තු නොවු අවාසනාවන්ත අවස්ථාවක සිදුවීමක් වශයෙන් තමයි මේක මම මේ දකින්නේ නමුත් නොසැලකිල්ලක් හැටියට මට ඒ සම්බන්ධව කියන්න බෑ මොකද අදාළ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මේ අවස්ථාවේදී මේ ප්‍රසූතිය වෙනින් කටයුතු කරලා තියෙනවා කෙසේ වෙතත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් සිය බිලිඳා මියකුස් ඇති බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ බබාව බිමට වැටුණා ළඟ හිටියට අල්ල ගන්න කාටවත් බැරි වුණා බබා බිමට වැටුනේ බිමට වැටුණාන් පස්සේ එයාලා බබාව අරගෙන දිව්වා වේදිකාම බබා නැති වුණා ලැබරුමගේ බබා හම්බෙන් ඇඳට දාලා බබා හම්බ වෙනකොට ඇඳ පල්ලහැර කරලා තියෙනවා ඇඳ පල්ලහැර කරනකොට බබා අල්ල ගන්න කෙනෙක් ඉඳලා නැහැ බබා බිමට වැටිලා තියෙනවා ඔළුව වැදිලා තියෙනවා බබාගේ ඊට පස්සේ මිස් කෙනෙක් ඇවිල්ලා බබා උස්සන් දුවලා තියෙනවා මෙතර වෛද්‍යවරුන් රට හැරයාම හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අර්බුදයකට පත්වෙමින් තිබෙනවා හම්බන්තොට රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් රට හැරගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ පසුගිය වසරේ ජනවාරි 10 වනදා සිට මේ වසරේ ජූලි 31 වනදා දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 120ක් පමණ රට හැරගොස් ඇති බවටයි තහවුරු වී ඇත්තේ 2022 ජනවාරි 10 වෙනිදා සිට 2023 ජූලි 31 දක්වා කාලය තුළ විදේශ පුහුණුව ලැබ ලංකාවට පැමිණ වාර්තා කරපු වෛද්‍යවරුන් 263ක් පමණ ඉන්නවා ඒ 263න් 106ක් 120ක් අතර ප්‍රමාණයක් නොදන්නවා රට අතහැර ගිය තියෙන බවට තමයි දැනට අපිට වාර්තා වෙන්නේ ඒ වගේම නිර්වින්දන වෛද්‍යවරු ඒ අතරින් 29 දෙනෙක් පැමිණ තියෙනවා ඒකෙන් 11 දෙනෙක් සේවය අතහැර යෑම නිවේදන නිකුත් කරලා තියෙනවා ඉතින් ඒ වගේ අවස්ථාවක් අපි ගන්න පුළුවන් නීති රීති තියෙනවා ගිවිසුම තුල සහ අපි අන්තර්ජාතික කොන්දේසි මත ඉදිරියේ දැඩි තීරණ ගන්නවා. තත්ත්වය මේ ආකාරයට පැවතුන හොත් ඉදිරියේදී සේවය සඳහා පිට රටවලින් වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට සිදුවන බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න ප්‍රකාශ කළේ. විශේෂඥ වෛද්‍යරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ අඩුවෙන් අපිට වෙනව නැවතත් යන්න දෙන්නේ හිටියව දැනට එක්කෙනෙක් දාන්න. තුන් දෙනෙක් හිටපු දැනට දෙන්නේ දාන්න. ඉතින් මේක අනිවාර්යෙන්ම මේ තත්ත්වය දිගටම පැවතුනොත් මේක
සංකෝචනය කරනව හැර වෙන විකල්පයක් නැහැ. එහෙම නැත්නම් ඊළඟ විකල්පය තමයි අපි පිටරටින් වෛද්‍යවරුන් ගේන්න ඕන සේවය සඳහා. ඉතින් ඒක මම දන්නේ නැහැ රජයේ ගැන එහෙම හිතාවල්නවද කියලා. එහෙම ලංකාවේ ඇවිල්ලා ලංකාවේ පඩියට සේවය කරන්න වෙන රටවල් වල වෛද්‍යවරු ඉන්නවද මම දන්නේ නැහැ. නමුත් දැන් ඒක තමයි අනිත් රටවල් කරන්නේ. තමන්ගේ රටේ නිෂ්පාදනය මදි නම් ඕන් වෙන රටකින් ගෙන්න ගන්නවා. අපිට වෙන්නේ ගෙන්න ගන්න එහෙම එන්න කට්ටිය ඉන්නව නම් අපේ වෛද්‍යවරුන් මෙහෙ රැඳෙන්නේ නැත්තම් අස්සයා පැනලා ගියාට පස්සේ නම් ස්ථාලේ වහන සූදානම් වෙන්නේ අපි කියනවා ඒ වෙනකොට මේ රටේ පර්යම්ත රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන් කඩා වැටලා තියෙයි මේ රටේ ග්‍රාමීය රෝහල් පද්ධතිය වෛද්‍යවරු නැතුව වහලා දාන්න සිද්ධ වෙලා තියෙයි ප්‍රාථමික සත්කාරයකට ටික බහුතර ප්‍රමාණයක් වහලා දාන්න සිද්ධ වෙයි මේ අර්බුදේ දවසින් දවස දිග්ගැස්සෙනවා විතරයි තව මාස ගණන් දින ගණන් සති ගණන් අවුරුදු ගණන් බලන්න කාරණයක් මෙතන නැහැ ඒ නිසා වහාම කෙටි කාලන මධ්‍ය කාලන සහ දීර්ඝ කාලන වශයෙන් ක්‍රියාකාරී සැලැස්මක් ගොඩනංවලා ඒ ක්‍රියාකාරී සැලැස්ම හරහා වහාම මේ ප්‍රශ්නෙට පිළියම් යෙදුවේ නැත්තම් අපි විශ්වාස කරනවා මේ රටේ आचार धर्म जनता රටे ජනාධිපතිවරයා ගොවි ජනතාවගේ දුක හඳුනන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා රටේ පාලකින්ගේ හදවතේ ජනතාව පිළිබඳව තෙතමනයක් තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා රනිල් වික්‍රමසිංහ තෙතමනයක් නැති වියලි දර කෑල්ලක් වගේ නායකයෙක් මත තබගන්න ඔහුට ජනතාවගේ දුක් වේදනාවන් ඔහුට අදාළ නැහැ ඔහු කියනවා කැබිනට් මණ්ඩලයේ මොකද්ද හාල් ගියක් આવොත් රටින් හාල් ගෙනත් දෙන්න නෝ රනිල් ඒ වී අස්වන්න කියලා කියන්නේ ආල්පමණක් නෙමෙයි ඒ ගොවි ජනතාවගේ ජීවිතය තමන්ගේ ඇස් ඉදිරි පිට තමන්ගේ කුඹුර නාටු වෙනවා තමන්ගේ ඇස් ඉදිරි පිට ගොවි ජනතාව හූල්ලා හූල්ලා හිටියා රනිල් වික්‍රමසිංහ තෙතමනයක් තිබුණේ අන්න එහෙම නායකෙක් රනිල් එනිසා කළ හැකි සියලු විනාශයන් ඔහු කරනවා රනිල් වික්‍රමසිංහ යනු සියලු දේ මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දැමූ නායකයි අපි සාමාන්‍යද ගමේ කියන්නේ නේද යන යකා කොරහක් බිඳගෙන යනවා වගේ මේ යකා හදන්නෙත් ඔක්කොම නැති කරගෙන යන්න අපි කවුරක් මැජික් කාරයෝ නෙවෙයි අපි ඉන්ද්‍රජාලිකයෝ නෙවෙයි අපි ස්වභාවික මිනිස්සු හැබැයි ඒගොල්ලෝ අමුතු මිනිස්සු දුටු ගෙමු විහාර මහදේවි පොළොන්නරුවේ ගෙමියා පොලෙන් උපන් මහ පොළොවෙන් උපන් වහින කාලේ අපිත් ගේ පිටිපස්සේ මහ පොළොවෙන් එනවා ඒගොල්ලෝ ගැන අපිට කිව්ව ආසියාවේ ලොකුම මොලේ ඒ විතරද මොල හත දැන් ඔයගොල්ලෝ හිතන්නේ මොල හත කියනකොට තේරුන්නේ නැත්තේ බැරි වෙලා කන් තුනක් තියනවා කියොත් මොකද හිතෙන්නේ විකෘති කියලා හිතෙනවනේ මොලේ පේන්නේ නැති ඉඳ හතක් තිබ්බම නිකන් හොඳයි කියලා හිතෙනවා මොල හතක් කියන්නේ විකෘතිය හත කොහෙ තියන්නද ඔළුවේ එකයි තව කොයිද මොකද කරේ අපි හැම මිනිස්සු නෙවෙයි. ඡන්දෙන් පත්ුනේත් නැහැ. පෙරදිලා අපත් නැතුව හිට මිනිස්සු හොරපාරෙන් ඇවිල්ලා ආණ්ඩු කරනවා. මේ රට ගොඩනගන්න වැඩපිළිවෙල මොකද්ද? ස්වයං රැකියා වලට කරත්ත බෙදෙනවා. කරත්ත 100ක් බෙදලා ස්වයං රැකියා ආර්ථිකය ගොඩනගා ගන්න. යකෝ ඔකේ ගැට ගන්න කිව්වත් දුන්න නම් හරි. කරත්ත විතරක් මදි. 2048 ආණ්ඩු හදන්න හදලා කරත්තට ගැට ගන්න ඕන මුළු කෘත්‍යාධිකාරී මණ්ඩලෙම. තිබිච්ච සමන් ලැබෙවේ වතුර ටික දුන්නේ නැහැ. දැන් එක පිදුරු. පිදුරු වලට වතුර ලිකුත් කරනවා. 2048 රට හදන්නේ කොහොමද මේ කිකිලි පිටරයක් වෙලාවට ගේන්න බැරි එක ශ්‍රී ලංකාවේ දුගී භාවය 25% දක්වා වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාවක් පෙන්වා දෙනවා 139කට වැඩි පිරිසක් කන්නේ බාගෙට බවයි වාර්තාවේ සඳහන් වන්නේ දරුවන් 111කට අධ්‍යාපනයේ සඳහා මානුෂීය සහාය අවශ්‍ය බවද වාර්තාවේ දැක්වෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර බව බොහෝ අය ප්‍රකාශ කරනවා. එහෙත් ශ්‍රී ලාංකිකයින් 139කට වැඩි පිරිසක් කන්නේ බාගෙට බවයි එක්සත් ජාතීන්ගේ ළමා අරු මුදලේ නවතම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. තවත් පවුල් දසදහසක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි එක්සත් ජාතීන්ගේ ළමා අරු මුදල පවසන්නේ. ආහාර අනාරක්ෂිතතා හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ සමාජ ආරක්ෂණ වැඩසටහන් මත යැපෙන කඳුකරේ පවුල්වලට බව එක්සත් ජාතීන්ගේ ළමා අරු මුදල පවසනවා. පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ වසරේ මැයි මාසයේ දක්වා වසරක කාලය තුලදී ශ්‍රී ලාංකික පවුල්වලට ලැබෙන ආදායමෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කිරීමට ඔවුන්ට විශාල අභියෝගයක් වී තිබී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරු මුදලේ නවතම වාර්තාව පෙන්වා දෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික හා දේශපාලනික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ දුගී භාවය 25% දක්වා වැඩි වූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරු මුදල සමග ගිවිසුම්ගත වීමෙන් අනතුරුව මෙවන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත වරක් යථාතත්වයට පත්වමින් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරු මුදලේ නවතම වාර්තාව පෙන්වා දී තිබෙනවා.
රාජ්‍ය මාධ්‍ය නාලිකා විකුණා දැමීමේ අලුත්ම සූදුවක් රජය ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නව ආයෝජකින් රාජ්‍ය මාධ්‍යයට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. අද අපේ රටේ හැම දෙයක්ම වෙන්දේසි කරනවා. හැම දෙයක්ම විකුණනවා. උදේටත් විකුණනවා, දවල්ටත් විකුණනවා, රෑටත් විකුණනවා. 24 පෑම විකුණනවා. දැන් අලුත්ම සිද්ධිය තමයි රූපවාහිනී අයි නාලිකාව. ඒකත් විකුණන්න යන්නේ. දැන් අපිට ආරංචියක් ලැබෙනවා බදු දීලාලු. අපි දන්නවා මේ රටේ මූල්‍ය ප්‍රශ්නවලට යම් යම් විසඳුම් අවශ්‍යයි. හැබැයි අලුත් ආයෝජකයෝ රාජ්‍ය මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ කරගන්නකොට යම් කිසි පිළිවෙලක් තියෙනවා. මේක හරියට රූපවාහිනී සංස්ථාව තමන්ගේ පුද්ගලික බූදලේ වගේ සලකලා හිතු හිතු විදියට හිතු හිතු ආකාරයට හිතු හිතු පුද්ගලින්ට විකුණා දමන මහා සූදුවක් අද ක්‍රියාත්මක වෙනවා අපිට ආරංචි එක්තරා කණ්ඩායමකට අයිනාලිකාව බාර දීලා දැන් ආවරණ අනුමැතියක් ගන්නට යනවලු ඒ කරපු ක්‍රියාවට ඔක්කොම යන්නේ කන පිට අවසානයේ මට බයක් තියෙනවා මේ ආණ්ඩුව කියයිද දන්නේ නැහැ මේ වගේ රජයේ පාසලු පෞද්ගලීකරණය කරන්න වෙයි කියලා මේ රටේ මේ විදියට සම්පත් විකුණා දැමීමේ මේ මහා සූදුවට විරුද්ධව අපේ රටේ සියලු දෙනාම නැගී සිටින්නට ඕන මේ ජනතා සම්පත් එක්ක වැඩ කටයුතු කරනකොට විනිවිදභාවයක් තිබෙන්නට ඕන ක්‍රමවේදයක් තිබෙන්නට ඕන ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරන්නට ඕන මම පැහැදිලිව කියන්න කැමතියි නීති විරෝධීව අනීතිකව මේ කරන්නා වූ සියලුම වෙන්දේසි අපේ රජයක් යටතේ ආපහු හරව ගන්නවා පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න